අයිබවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමෙන් සිරස්තල ඩීසල් රැගත් නෞකාවක් අද දිවයිනට අදත් රාත්‍රී කාලයේ විදුලි කප්පාදුවක් නැහැ. දහවල් කාලයේ පැය දෙකමාරක් විදුලිය කැපෙයි. හෙට සිට යලිත් රාත්‍රී කාලයේ විදුලිය කැපෙයි. ඉන්ධන අර්බුදයත් එක්ක ආයෙත් ගෑස් සිඟයක් ඇති වෙයිද? පූර්ණ එනත්කරණයට ලක්ව ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ට මාර්තු 1 වෙනිදා සිට කොරෝනා පරීක්ෂණ අවශ්‍ය වන්නේ නැහැ. සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි. මාසකට ආසන්න කාලයක් පසු දෛනික කොවිඩ් ආසාදිතයින් 15ට සියලු කොවිඩ් නීති අවසන් කරන දිල්ලි නුවර සංවර්ධන යුගය ගැන අගමැති පහදයි පාස්කු ප්‍රහාරයට මම සම්බන්ධ නැහැ කුරුසේ අත තබා දිවුරන්න සූදානම් බව මෛත්‍රී කියයි මම රටින් පලා යන්නේ නැහැ යුක්‍රේන් ජනපති කියයි ඇමරිකාව කළ යෝජනාව යුක්‍රේන් ජනපති ප්‍රතික්ෂේප කරයි යුක්‍රේන් කියව අගනුවරට ඇඳිරි නීතිය පනවයි ප්‍රථමයෙන් දේශීය පුවත් පූර්ණ එන්නත්කරණයට ලක්ව ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ට පූර්ව කොරෝනා පරීක්ෂණ අවශ්‍ය වන්නේ නැති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසනවා. එය මාර්තු මාස පළමුවනදා සිට ක්‍රියාත්මක වන බවයි සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසන්නේ. එන්නත් මාත්‍රා දෙකක් පමණක් ලබා ගැනීම පූර්ණ එන්නත්කරණය ලෙස සැලකෙනවා. පූර්ණ එන්නත්කරණය ලබා ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ට මාර්තු මාස පළමුවනදා සිට ක්‍රියාත්මක වන පරිදි පූර්ව කොරෝනා පරීක්ෂණවලට ලක්වීම අවශ්‍ය වන්නේ නැති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසනවා. දිවයිනට පැමිණීමට සති දෙකකට පෙර පූර්ණ එන්නත්කරණය ලැබුවන්ට මෙලෙස පූර්ව කොරෝනා පරීක්ෂණ අවශ්‍ය නොවන බවයි සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසන්නේ. එහිදී එන්නත් මාත්‍රා දෙකක් ලබා ගැනීම පූර්ණ එන්නත්කරණය ලෙස සලකනු ලබනවා. වයස වෘදු 18ට අඩු ළමුන් සඳහා එක් එන්නත් මාත්‍රා ලබා සිටීම පූර්ණ එන්නත්කරණය ලෙසයි සලකනු ලබන්නේ. එමෙන්ම අවසන් මාස 6 තුළ කොරෝනා ආසාදිතව සිටි බවට ලිඛිත සාක්ෂි සහිත පුද්ගලයින් එක් එන්නත් මාත්‍රාවක් ලබා සිටීම ප්‍රමාණවත් වෙනවා. මාස 6කට පෙර ආසාදිතව එක් එන්නත් මාත්‍රාවක් ලබා සිටින්නේ නම් කොරෝනා පරීක්ෂාවට ලක්විය යුතුයි. පූර්ණ එන්නත්කරණය නොලැබූ අනිකුත් සියලුම සංචාරකයින්ද ශ්‍රී ලංකාවට පැමිණීමට පැය 72කට පෙර එලෙස කොරෝනා පරීක්ෂාවට ලක්විය යුතු වෙනවා. මේ අතර මෙරට දෛනික කොවිඩ් ආසාදිතින් මාසකට ආසන්න කාලයක් දාහේ සීමාව ඉක්මවා වාර්තා වුණා. දින 27ක් තුල මෙරටින් කොවිඩ් ආසාදිතයින් 33,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වුණා. ඊයේ දින මෙරටින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 988ක්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 6,44,060ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොවිඩ් ආසාදිතව සිදු වූ තවත් මරණ 24ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කර තිබුණා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 16,100 හෙට සිට දිල්ලි අගනුවර යළි විවෘත කිරීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. ඒ අනුව දිල්ලි අගනුවරට පනවා තිබූ සියලුම කොවිඩ් සීමාවන් හෙට සිට ඉවත් වනු ඇති. දැන් ලෝක කොවිඩ් තත්ත්වය. හෙට දින සිට දිල්ලි නුවර කොවිඩ් සීමාවන් ඉවත් කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව පෞද්ගලික මෝටර් රථවල ගමන් කරන පුද්ගලයින්ට මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය නැහැ. මුහුණු ආවරණ පළඳින්නේ නැතිව පෞද්ගලික මෝටර් රථවල ගමන් කරන පුද්ගලයින්ගෙන් දඩ මුදල් අය කරන්නේ නැහැ. ප්‍රසිද්ධ ස්ථානවල මුහුණු ආවරණ පළඳින්නේ නැති පුද්ගලයින්ට හිමි දඩ මුදල අඩු කිරීමටද පියවරගෙන තිබෙනවා. සඳුදා දින සිට දිල්ලි නුවර රාත්‍රී ඇඳිරි නීතිය අවසන් වන බවයි එරට බලධාරීන් පවසන්නේ. ආපනශාලා සහ අනිකුත් කඩසාප්පු රාත්‍රී වෙනතුරු විවෘත කර තැබීමට අවසර හිමිවනවා. මේ අතර ඇමරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන කොවිඩ් රෝගීන් සංඛ්‍යාව තව දුරටත් ඉහළ යමින් තිබෙනවා. ඒ සමස්ත රෝගීන් සංඛ්‍යාව කෝටි 8 ඉක්මවා යෑමත් සමගයි. දෙවනුවට වැඩිම කොවිඩ් රෝගීන් සංඛ්‍යාවක් ඉන්දියාවෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 4,29,58,044ක් ලෙසයි වාර්තා වන්නේ. තෙවනුවට බ්‍රසීලයෙන් වැඩිම කොවිඩ් රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වනවා. ඒ 2,86,71,587ක් ලෙසයි. වැඩිම මරණ සංඛ්‍යාවක් ඇමරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන බවයි නවතම කොවිඩ් වාර්තා පෙන්වා දෙන්නේ.
එක් පළාතකට සීමා වන්නේ නැතිව මුළු ලංකාවම එක හා සමානව සංවර්ධනය කරන මෙවන් යුගයක් මීට පෙර තිබුණේ නැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ කටුවන ප්‍රදේශයේ පැවති උත්සවයකදී. කිරම කටුවන ඒකාබද්ධ ජල යෝජනා ක්‍රමය සහ කිරම බස් නැවතුම්පළ ජනතා අයිතියට පත් කිරීම ඊයේ පසුරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. සැමට පිරිසිදු පානීය ජලය ලබා දීමේ වැඩපිළිවෙල යටතේ ජාතික ජල සම්පාදන හා ජල අපවහන මණ්ඩලය මගින් ඔස්ට්‍රියානු රජයේ හා ශ්‍රී ලංකා රජයේ අරමුදල් යටතේ මෙම කිරම කටුවන ජල යෝජනා ක්‍රමය ඉදිකර තිබෙනවා. මෙම ව්‍යාපෘතිය මගින් ග්‍රාම සේවා වසම් 34කට පිරිසිදු පානීය ජලය ලබා දීම සිදුවනවා. මේ අතර රුපියල් මිලියන 40ක් වැය කරමින් වැඩ නිම කළ කිරම බස් නැවතුම්පළ මහින්ද චින්තන පුරනැගුම ව්‍යාපෘතියෙන් ආරම්භ කළ ව්‍යාපෘතියක්. පසුගිය යහපාලන රජය විසින් මුලින්ම නවතා තිබූ මෙම බස් නැවතුම්පළ කඩකාමර 6කින්ද සමන්විතයි. අපි ආරම්භ කරපු සංවර්ධනය අතරමඟ නැවතුණා. ජාත්‍යන්තර වරාය හැදීම වේවා, ගුවන් තොටුපළ හැදීම වේවා, මේ සියල්ලක්ම මේ ප්‍රදේශවල දියුණුවට කරපු වැඩකටයුතු එදා ඒ ආණ්ඩුව අපෙන් පිළිගන්න හිතාගෙන නැවැත්තුවා. කිසිම දෙයක් කරේ නැහැ. නුත් ඒක කාගෙන්ද පලිගත්? මේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාවගෙන්, ගොනුරාගල දිස්ත්‍රික්කයේ ජනතාවගෙන්, එහෙම නැත්නම් මේ ප්‍රදේශයේ රට පුරා හිටපු අපේ ජනතාවගෙන් පලිගැනීම තමයි අවසානයේදී සිදු වුණේ. රටේ අනිකුත් සංවර්ධන කටයුතු, අපේ ගෙදරට ලයිට් තියෙනවනම්, අපේ ගෙදරට පාර තියෙනවනම්, අපේ ගෙදරට ගමනාගමනයේ පහසුකම් තියෙනවනම්, ඒක තුලින් ජනතාවගේ ප්‍රශ්න රාශියකට පිළිතුරු ලබා දෙන්නට පුළුවන්කම තියෙනවා. එක පළාතකට සීමා වෙන්නේ නැතුව, එක ප්‍රදේශයකට සීමා වෙන්නේ නැතුව මුළු ලංකාවේම එක හා සමානව මේ සංවර්ධන වැඩපිළිවෙල ක්‍රියාත්මක වුණා. උතුර වේවා, දකුණ වේවා, නැගෙනහිර වේවා, බටහිර වේවා, මේ සියලු පළාත්වල සංවර්ධන ඒකාකාරී සිදුවෙමින් පවතින යුගයක් අපිට තිබුණේ නැහැ කියලයි අපිට මතක් වෙන්නේ. පාස්කු ප්‍රහාරයට තමා සම්බන්ධ නැති බවට කුරුසය අත තබා දිවුරන්න සූදානම් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. පොළොන්නරුව නවනගරේ නිර්මලී කතෝලික දේවස්ථානයේ පැවති උත්සවයකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. පොළොන්නරුව නවනගරයේ නිර්මලී කතෝලික දේවස්ථානයේ සංවර්ධන කටයුතු ආරම්භ කර තිබෙනවා. ඒ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කාරණයක් පිළිබඳව මේ උතුම් දේවස්ථානයේ සිට මම කියන්නට ඕන පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්. මම මේ තොරතුරු මට ලැබිලා දැනගෙනත් මම පිටරට ගියයි කියන ආරංචියක් පතුරවනවා. ඒක සම්පූර්ණයෙන්ම අසත්‍යයි. මට මේ පිළිබඳව යම් හෝ තොරතුරක් බුද්ධියංශෝ ආරක්ෂක අංශමාව දැනුවත් කළා මම රටෙන් පිට වෙන්නේ නැහැ. මම වෛද්‍ය ප්‍රතිකාර ගන්න ගියේ. සමාජය තුළ චෝදනා කරනවා ඒ රෝහලේ සිටින විට මට මෙහෙන් දුරකථන ඇමතුම් දීලා මේ ගැන දැනුවත් කළා කියලා. නමුත් සිංගප්පූරු එලිසබත් රෝහලේ රෝගියෙක් ගාවට මොබයිල් අරගෙන යන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. මම මේ පිළිබඳව මමම පත් කරපු ජනාධිපති කොමිෂන් සභාවට පවා මම ප්‍රකාශ කළා. බෞද්ධයෙක් විදිහට බුදුන් වහන්සේගේ දෙපා නැමද මට කියන්න පුළුවන් සත්‍ය වශයෙන් මේ තොරතුරු කිසි දෙයක් මම දැනුවත් වුණේ නැහැ කියලා. මේ උතුම් දේවස්ථානයේ වේවා ඕනම තැනක කුරුසේ අතගසා ඒ අති උතුම් කුරුසේ අතගසා මට කියන්න පුළුවන් මේ කිසිම තොරතුරක් මට ලැබුණේ නැහැ කියලා. එවැනි දෙයක් මම දැනගෙන හිටියානම් මම කවදාවත් ඒ සඳහා අවශ්‍ය පියවර නොගෙන සිටින්නේ නැහැ. තහරන් අත්අඩංගුවට ගැනීමට මං ජාතික ආරක්ෂක මණ්ඩලයේදී මම උපදෙස් දුන්නේ හමුදා පොලිස් උද්දි සියලු දෙනා සිටින ආරක්ෂක මණ්ඩලයේ මම ජනවාරි මාසේ මම ඇහුවා ඇයි මේ සහරන් තවමත් අත්අඩංගුවට ගන්නෙ නැත්තේ කියලා. ඒ චෝදනා ඉල්ල කිරීම පිළිබඳව මම ඉතාම කනගාටු වෙනවා. මම කිසිම දවසක මගේ රටටත් මගේ ජාතියටත් මගේ ජනතාවටත් සියලු ආගමික සියලු දෙනාටත් එවැනි දෙයකට මම දැනුවත් වෙන්න කෙනෙක් නෙවෙයි. මගේ දේශපාලන ජීවිතය තුළ මා ඉදිරියට ආගමික සහජීවනය, ජාතික සහජීවනය, මනුෂ්‍යත්වය ඒ මුල් කරගත් සමාජ වගකීම් මම ඉෂ්ට කරනවා. මුළු ලෝකයේම අවධානය යොමු වෙති රුසියා යුක්‍රේන අර්බුදය වෙතයි දැන් අවධානය. රුසියානු හමුදාව මේ වන විට යුක්‍රේන අගනුවර සිය ග්‍රහණයට නතු කර ගැනීමට දිගින් දිගටම මිසයිල් ප්‍රහාර එල්ල කරමින් සිටිනවා. ඊයේ දින කියෙව් අගනුවර නගරාධිපති මුළු නගරයටම ඇඳිරි නීතිය පනවනු ලැබුවා. මේ අතර අමෙරිකාව යුක්‍රේන ජනාධිපතිවරයාට එරටින් පලායන් ලෙස කළ යෝජනාව ඔහු ප්‍රතික්ෂේප කර තිබෙනවා. 120,000 ආසන්න යුක්‍රේන වැසියන් දැන් එරට හැර යමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. යුක්‍රේන
යුක්රේන් රුසිය අර්බුදයේ ආරම්භය පටන් යුද විශ්ලේෂකයින් විවිධ අනාවැකි පළ කරා. බොහෝ යුද විශේෂඥයින් පැවසුවේ රුසියාව කොමන හෝ මොහොතක යුක්රේනය ආක්‍රමණය කළහොත් මුළු යුක්රේනයම ආක්‍රමණය කරන්න රුසියාවට ගතවන්නේ පැය 5ක් වැනි අඩු කාලයක් බවයි. මේ වන විට රුසියාව යුක්රේනයට ඇතුළු වී මේ ගතවෙන්නේ 3 වැනි දිනයයි. කියෙව් අගනුවර යුක්රේනයේ හදවත ලෙසටයි බොහෝ විශේෂඥයින් හඳුන්වන්නේ. ඒ නිසාම රුසියානු හමුදාව කියෙව් අගනුවර යටත් කර ගැනීමට දරණ වැයම ව්‍යර්ථ කිරීමට යුක්රේන් හමුදා වගේම යුක්රේන් ජනතාවද සිය අත අවිදරා තම රට වෙනුවෙන් සටන් කරන බවයි වාර්තා වන්නේ. යුක්රේනයෙන් මෙවැනි ප්‍රතිවිරෝධයක් එල්ලෙයි කියලා රුසියාව කිසිසේත්ම අපේක්ෂා කළේ නැහැ. ඒ නිසාම පුටින් නැවතත් යුක්රේන් හමුදාවට වගේම ඒ රට අවි අතට ගත් සියලු දෙනාටම නැවත නිවේදනයක් නිකුත් කර තිබෙනවා. Сегодняшнего совещания заключается в том, чтобы послушать коллег и определить наши дальнейшие шаги на этом направлении, имея в виду и обращение. එසේම කියෙව් අගනුවර රැඳී සිටින යුක්රේන් ජනාධිපති බ්ලොදිමීර් සෙලෙන්ස්කීට රටෙන් පලා යන ලෙස ඇමරිකාව ඊයේ දින ඉදිරිපත් කළ යෝජනාව සෙලෙන්ස්කී ප්‍රතික්ෂේප කර තිබෙනවා. Всем доброго ранку, украинцы. Зараз в мережі дуже багато з'явилось фейкової інформації, що немов я закликаю складати зброю. කියෙව් ආර්ථික මරමස්ථානය යටත් කර ගැනීමට රුසියාව දිගින් දිගටම මිසයිල් ප්‍රහාර එල්ල කරමින් සිටින බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. මිසයිල් ප්‍රහාරවලට විනාඩි කිහිපයකට ප්‍රථම සයිරන් හඬ මුළු කියෙව් අගනුවර පුරාම ඇසෙන්නට වුණා. පවතින අර්බුදය හමුවේ කියෙව් නගරාධිපති ඊයේ සවස සිට අගනුවරට ඇඳිරි නීතිය පනවා තිබෙනවා. නගරාධිපති පවසන්නේ ඇඳිරි නීති කාලය තුළ නිවෙස්වලම රැඳී සිටින ලෙසටයි. එම කාලය තුළ වීදිවලට පැමිණෙන ඕනෑම අයෙකු රුසියාවට සහාය දක්වන කඩා කප්පල්කරුවෙකු බවට සලකා වෙඩි තබා ඝාතනය කරන බවයි ඔහු නිවේදනය කර ඇත්තේ. මේ අතර ඇඳිරි නීතිය පැනවීමට පෙර අගනුවරෙන් පලා යාමට යුක්රේන් ජනතාව දහස් ගණනින් දුම්රිය ස්ථානවල පොර බඳිමින් සිටින බවද වාර්තා වෙනවා. යුක්රේනයේ දැන් යුද නීතිය ක්‍රියාත්මකයි. මේ වන විට අවිදැරිය හැකි හැම ෂෙක්ම වයස් ભેදයකින් තොරව තම රට වෙනුවෙන් සටන් කිරීමට ඉදිරිපත් විය යුතුයි. ඒ නිසා යුක්රේනයෙන් පලා යන බොහෝ පිරිස් කාන්තාවන් සහ කුඩා ළමුන් බවයි වාර්තා වන්නේ. මේ වන විට යුක්රේනුවන් 120,000කට වැඩි පිරිසක් යුක්රේනයෙන් පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ. බොහෝ පිරිස් පෝලන්තය, රුමේනියාව වැනි රටවලට ගමන් කරමින් සිටිනවා. මේ වන විට පෝලන්තයට ලක්ෂ ගණන් යුක්රේන් ජනතාවක් පැමිණීමේ සිටින බව පෝලන්ත රජය පවසනවා. පෝලන්තයේ මේ වන විට පැමිණෙන යුක්රේන් වැසියන්ට තාවකාලික නවාතැන් පවා සකස් කරමින් සිටිනවා. එසේම කාලික ඇඳන් පවා ඔවුන් සපයමින් සිටින බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. රුසියාව මේ වන විට මිසයිල් ප්‍රහාර දිගින් දිගටම එල්ල කරමින් සිටිනවා. ඊයේ දින මහල් 3කින් සමන්විත ගොඩනැගිලි සංකීර්ණයකටද රුසියාව මිසයිල් ප්‍රහාර එල්ල කර තිබෙනවා. එසේම කියෙව් අගනුවර පිහිටි ගුවන් කඳුරේ ප්‍රධාන තෙල් ටැංකි සංකීර්ණයක විශාල පිපිරීමක් සිදු ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා. මේ අතර බොරිස් ජොන්සන් පවසන්නේ යුක්රේනුවන් බීරෝධාර ලෙස තම රට වෙනුවෙන් සටන් කරන බවයි. රුසියාවේ හිතුවක්කාරී ක්‍රියාව බටහිර රටවල් දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින් සිටින මේ වන විට එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය, යුරෝපය ඇතුළු තවත් මිත්‍ර රටවල් රුසියානුවන්ගේ බොහෝ ගිණුම් අත්ඉටුවීමට තීරණය කර අවසන්. එසේම ජර්මනියද පවසන්නේ යුක්රේනයට තමන් සහාය දක්වන බවයි. ජර්මනිය යුක්රේනයට යුද ටැංකි, නාශක මිසයිල් සහ අනිකුත් ආයුධ සැපයීමට තීරණය කර ඇති බව නිවේදනය කර තිබෙනවා. එසේම ඇමරිකාවද යුක්රේනයට ඩොලර් මිලියන 350ක යුද ආධාර ලබා දෙන බව ජෝ බයිඩන් එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙනවා. මේ වන විට යුරෝපීය රටවල් කිහිපයක්ම රුසියානු ගුවන් ගමන් සඳහා ඔවුන් සීමා පනවා ඇති බවයි වාර්තා වන්නේ. ඕස්ට්‍රේලියාවද රුසියා හමුදාවට එරෙහිව සටන් කිරීමට යුක්රේනයට යුද ආධාර සපයන බව අද නිවේදනය කළා. රුසියානු ධනවත් පුද්ගලයින් බටහිර රටවල පුරවැසිභාවය ලබා ගන්නා රන් ගමන් බලපත්‍රය සීමා කරන්න යුරෝප සංගමය ඇතුළු මිත්‍ර රටවල් තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා. බටහිර රටවල් දැඩි නිහඬතාවයකින් පසු දැන් යුක්රේනයට සහාය වීමට ඉදිරිපත් වෙලා. මේ අතර රුසියානු බාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ප්‍රංශ පොලිසිය සිය භාරයට ගෙන තිබෙනවා. ඒ රුසියාවට එරෙහිව පනවා ඇති වෙළඳ සම්බාධක උල්ලංඝනය කරමින් ඉංග්‍රීසි ඕඩය හරහා යාත්‍රා කරමින් තිබියදී කෙසේ වෙතත් මේ බවත් කියන්නම ඕනේ. ඇමරිකාව මේ වනතෙක් නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් සිටිනවා. ඔවුන් මේ වනතෙක් යුක්රේනයට කිසිදු යුද ආධාරයක් ලබා දී නැහැ. ඇමරිකාව තමයි යුක්රේන් රුසියා ආක්‍රමණයේ ගිනි ඇවිලූ ප්‍රධාන පාර්ශ්වය. ඔවුන් දිගින් දිගටම අනතුරු ඇඟුවා රුසියාව යුක්රේන ආක්‍රමණය ඉතා ආසන්න බව. ඇමරිකාවත් පොරොන්දු වුණා එවැනි ආක්‍රමණයකදී රුසියාවට එරෙහිව පියවර ගන්නවා කියලා. ඒත් ඇමරිකාව දැන්
හරියට ආදරය පෙන්නලා අනාථ කරලා හැරදාලා යන ජෝන් පෙම්බතෙක් වගේ. මේ වෙන විට යුක්‍රේන් රුසියා අර්බුදය හමුවේ යුක්‍රේනයට සහාය දක්වමින් ලොව පුරා විරෝධතා ආරම්භ වී තිබෙනවා. බ්‍රිතාන්‍යද මේ වෙන විට විරෝධතා පෙළපාලි ක්‍රියාත්මකයි. මේ අතර රුසියා යුක්‍රේන් අර්බුදය නිමා කරන ලෙස ඉල්ලීම් කරමින් ඊයේ සවස ගාලු කොටුව අසල ඕලන්ද රෙපරමාදු දේවස්ථානයේ ඉදිරිපිටදී යුක්‍රේන් ජාතිකයන් 50කට අධික සංඛ්‍යාවක් නිහඬ විරෝධතාවයක නිරත වුණා. යලිත් දේශීය පුවත්. රට තුළ මේ වන විට බරපතල ඉන්ධන අර්බුදයක් පවතිනවා. ලංකා අයෝසි සමාගම සිය ඉන්ධන මිල ඉහළ දැමීමත් සමග සිපෙට්කෝ ඉන්ධන පිරවුම් හලසල දිගු පෝඩීම් තවදුරටත් දක්නට ලැබෙනවා. මේ හමුවේ බස්රථ ගමන්වාරවලටද සීමා පැනවිලා. පවතින ඉන්ධන අර්බුදයක් සමග සිදුවන විදුලි කප්පාදුවට අමතරව දැන් ජලිත රට තුළ ගෑස් සිඟයක් ඇති බවට තොරතුරු වාර්තා වනවා. ලංකා IOC සමාගම දෙවන වරටත් ඊයේ යලි ඉන්ධන මිල ඉහළ දැම්මා. ඒ නිසා ස්තිපෙට්කෝ ඉන්ධන පෙරවුම්හල් අසල තවදුරටත් දිගු පෝලිම් දක්නට ලැබෙනවා. ජනතාව පවසන්නේ මෙලෙස IOC සමාගම් ඉන්ධන මිල ගණන් ඉහළ දැමීම දරා ගැනීමට නොහැකි බව සහ අසාධාරණ බවයි. මේ අතර වෘත්තීය සමිති චෝදනා කරන්නේ තෙල් ඒකාධිකාරයක් ඉන්දියාව අපේ රට තුළට ගේන්න සූදානම් වෙනවා කියලා. නමුත් සිපෙට්කෝ ඉන්ධන මිල වැඩි කරන්න තාම තීරණය කරලා නැහැ කියලයි බලශක්ති අමාත්‍යංශය පවසන්නේ. ඊයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35,300ක නැවක් දිවයිනට පැමිණි බව අමාත්‍යංශය සඳහන් කළා. අදත් ඩීසල් රැගත් තවත් නෞකාවක් මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා. ඉන්ධන නැව් පිට නැව් ආවත් අපේ රටේ ජනතාවට ඉන්ධන ගන්න අදත් පැය ගණන් පෝලිම් වල ඉන්න සිද්ධ වුණා. පෝලිමේ ඉන්නවා ඊරා 9ට ආපු ගමන් ඩීසල් නැහැ තාම. ඩීසල් නැහැ කියලා තමයි හෙඩ් එකෙන් කියන්නේ. ඩීසල් නැහැ ඉතින් පෝලිමට වෙලා ඉන්නවා. ජීවත් වෙන්නේ කියන්නේ කරන්ට් එක කපනවා. පෙට්‍රෝල් නැහැ, ඩීසල් නැහැ. ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් පොදුජන ප්‍රගතිශීලී සංගමයේ සභාපති බන්දුල සමන් කුමාර මහතා පළකලේ මෙවන් අදහසක්. IOC සමාගම අද දවසේ ඉන්ධන මිල වැඩි කරලා තිබුණාට හැබැයි කණිත තෙල් නීතිගත සංස්ථාව පවත්වාගෙන යන නම් අනිවාර්යයෙන්ම ඉන්ධන මිල වැඩි කළ යුතුයි කියලා අපි මේ වෙලාවේ යෝජනා කරනවා. ඩීසල් ලීටරයක් වැඩි කරනවා කියලා කියන්නේ ප්‍රවාහන වියදම් වැඩි වෙනවා, නිෂ්පාදන වියදම් වැඩි වෙනවා. ඒකට යම්කිසි ක්‍රමවේදයක් හදන්න. දැනට රට තුළ පෙට්‍රල් දවසකට මෙට්‍රික් ටොන් 5000කට ආසන්න ප්‍රමාණයක් භාවිතා කරනවා. අඩුම වශයෙන් මෙට්‍රික් ටොන් 2500කටවත් අඩු කරගන්න පුළුවන් නම් අනිවාර්යෙන් අපි මේකේ ජයග්‍රහණයක් විතර අපි දකිනවා. පෙට්‍රල් මිල අති විශාල විදියෙන් වැඩි කරලා හරි මේ ඉන්ධන පරිභෝජනය අඩු කරලා ඩීසල් මත ලබන පාඩුව අවම කරගෙන යන්න කටයුතු කරොත් ඒක හොඳයි කියලා අපි මෙලා යෝජනා කරනවා. මේ අතර පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් හෙට සිට බස් ගමන්වාර සීමා කිරීමට සිදුවන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසනවා. ගමන්වාර 6ක් තියෙනවා නම් අපි ගමන්වාර 3කට අඩු කරන්න කටයුතු කරනවා. හෙට දිනේ සිට අත්‍යවශ්‍ය ගමන්බාර පමණක් ධාවනය කරන්න අනවශ්‍ය ආකාරයේ මගින් නොමැතිව අපි අවස්ථා කීපයක් තියෙනවා. දහවල් වරුවේ අපි ඒ ගමන්බාර අත්හිටවන්න කටයුතු කරනවා. මේ බස් ගාස්තුවේ රතු කට්ටට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ රතු කට්ටට යහපට යන්න හැකියාවක් නැහැ. දැන් යම් ආකාරයේ ඩීසල් මිල වැඩි කිරීමට සූදානම් වෙනවා නම් අපි කියනවා කඩිනමින්ම පොදු ප්‍රමාණ සේවාවට ඒ ඩීසල් සානාධාරයක් ලබා දීමේ ක්‍රමවේදය වහවා සැකසිය යුතුයි. අපි කිසිසේත්ම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මා පෙර කිව්වාසේ බස් ගාස්තුවේ රතු පට්ටටත් එහා ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඒක ජනතාවට මේ පීඩාවට තවත් ජනතාව පීඩාවට පත් කරන හැකියාවක් නැහැ. ඉන්ධන අර්බුදය අපේ රටේ ජාතික විදුලි බල පද්ධතියට ඍජුව බලපෑමෙල්ල කරමින් තිබෙනවා. අදත් රාත්‍රී කාලයේ දිවයින පුරා විදුලි කප්පාදුවක් සිදු කරන්නේ නැති බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා. එය අනුව අද දහවල් කාලයේ ABC කලාප සඳහා පැය දෙකහමාරක කාලයක් විදුලි කප්පාදුව සිදුවනවා. කෙසේ වෙතත් හෙට සිට යළිත් විදුලි කප්පාදු කාලසටහනට අනුව රාත්‍රී කාලයේදී විදුලි කප්පාදුව සිදුවනවා. පසුගිය දිනවල පැය 5කට ආසන්න කාලයක් විදුලි කප්පාදුව සිදු වුණා. පවතින විදුලි අර්බුදය සම්බන්ධයෙන් ලංකා පොදු සේවක සංගමේ සභාපති මාලක වික්‍රමසිංහ මහතා පළකලේ මෙවන් අදහසක්. පවතින විදුලි අර්බුදය සම්බන්ධයෙන් ලංකා පොදු විදුලි සේවක සංගමේ සභාපති මාලක වික්‍රමසිංහ මහතාද අදහස් පළ කළා. හරියට විදුලිය කපන්නේ කොහොමද කියලා කියාගන්න බැරි තැනට අපි පත් වෙලා තියෙනවා. තෙල් මිල වැඩි කිරීමත් එක්ක විදුලි මණ්ඩලය උත්සාහ කරනවා IOC සමාගමත් එක්ක ගිවිසුමකට ගිහලා තෙල් මිල දී ගන්න. ඒ තෙල් මිල දී ගන්න වෙන්නේ ඔය කියන ගානටත් වඩා වැඩි ගානකට තමයි. ඒතකොට දැන් ටිපෙට්කෝ එකට වැඩි ගාන වැඩි. IOC එකට තෙල් ගෙවන්නේ රුපියල්ද? නෑ. IOC එකට ගෙවන්න නැත්නම් ඩොලර්. රටේ තියෙන ඩොලර් ප්‍රශ්නයක් නම් ඩොලර් ප්‍රශ්නේ ආණ්ඩුව ඒක අතට අරගෙන ආණ්ඩුව රට අවශ්‍ය තෙල් ටික ගෙනත් දෙන්න ඕන. විදුලි මණ්ඩලයේ ඒ කාර්යය පැත්තක තියලා අද වෙනකොට තෙල් ගෙනීමේ කාර්යකට තල්ලු වෙලා තියෙනවා. ඒ තල්ලු වීම මත ආයෙන්නේ විදුලි බිල වැඩිවීම.
කාලයක් අපේ රටේ ගෑස් ප්‍රශ්නය අර්බුදයක් දක්වාම වර්ධනය වුණා. දැන් ඉන්ධන අර්බුදය නිසා ගෑස් බෙදා හැරීමට බාධා පැමිණ ඇති බවටද තොරතුරු වාර්තා වෙනවා. මේත් එක්ක ආයිත් ගෑස් හිඟයක් ඇති වෙයිද? ඩීසල් කරදර නිසා ඉල්ලන ප්‍රමාණය දෙන්නේ ගෑස් දැන් එවිලෙනවා. දැන් බාරි බෝයි ගෑස් උග කමලින් ඉන්නේ මොනවද ඉල්ලන ප්‍රමාණය දෙන්නේ නැහැ. රට ඩොලර් නිසා අනිත් එක ඩීසල් කරදර නිසා. පත්‍යහන පුවත් විකාශය අවසන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.